එතකොට මේ විදිය ගණනය කිරීමක් කරනකොට රූප සරහණක් පැහැදිලිව ඇඳගෙන පියවරෙන් පියවර ගණනය කරගෙන යන්න ඕනේ වගන්ති ලියමින්. එතකොට මේ ගණනය කිරීමේ පියවර 14ක් තියෙනවා ලියන්න. එතකොට මේ පියවර 14 ලියන්න විනාඩි 12ක් ලැබෙනවා. එතකොට ආසන්න වශයෙන් තප්පර 50කින් එක පියවරක් ලියන්න පුළුවන්. කඩදාසි කර්මාන්තයේදී විරංජන කාරකයක් ලෙස සල්ෆයිට භාවිත කෙරේ. එබැවින් කඩදාසි කර්මාන්තයේ අපජලෙහි සල්ෆයිට් අයන සහ සල්ෆේට් අයන අඩංගු වේ. කර්මාන්ත ශාලාවෙන් මෙම ජලය පිට කිරීමට පෙර මෙම අයන ඉවත් කිරීම සඳහා ඒවායේ සාන්ද්‍රණය නිර්ණය කිරීම අවශ්‍ය වේ. මෙම අයන සාන්ද්‍ර නිර්ණය කිරීමේ ක්‍රමයක් පහත දක්වා ඇත. අපජලය සාම්පලයෙන් ඝන සෙන්ටිමීටර 10ක් ඝන ඩෙසිමීටර මවුල 0.1ක සාන්ද්‍රයක් තියෙන I2 ද්‍රාවණයක්. ඒ I2 ද්‍රාවණය පොටෑසියම් අයඩයිඩ් ද්‍රාවණයකින් හදලා තියෙන්නේ. ඝන සෙන්ටිමීටර 25ක් සමග ප්‍රතික්‍රියා කරන ලදී. ඉහත ප්‍රතික්‍රියාවෙන් පසු ඉතිරිවන I2 සමග ප්‍රතික්‍රියා කිරීම සඳහා ඝන ඩෙසිමීටරට මවුල 0.1ක සාන්ද්‍රයක් තියෙන සෝඩියම් තයෝසල්ෆේට් ද්‍රාවණයකින් ඝන සෙන්ටිමීටර 30ක් අවශ්‍ය විය. ඉතරේ පළවෙනි පරීක්ෂණයට අදාළ ගණනය කිරීම අපිට ඉස්සෙල්ලාම කරලා ඉන්න පුළුවන්. ප්‍රතික්‍රියා කළපු සෝඩියම් තයෝසල්ෆේට් මවුල ගාන ගණනය කරන්න පුළුවන්. සමීකරණේ සාන්ද්‍රය සමානයි මවුල ගාන බෙදීම් පරිමාව දෙපසම පරිමාවෙන් ගුණ කරන්න පුළුවන්. එතකොට මවුල ගාන සමානයි සාන්ද්‍රණය ගුණ කිරීම පරිමාව ඝන ඩෙසිමීටර මවුල 0.1 ගුණ කිරීම ද්‍රාවණ පරිමාව ඝන සෙන්ටිමීටර 30යි. ඒ කියන්නේ ඝන ඩෙසිමීටර 0.03යි. ඝන ඩෙසිමීටර ඝන ඩෙසිමීටර සුළු වෙනවා. 3 වරක් එක 3යි. දශමස්ථාන 2යි 3යි. 1යි 2යි 3යි. එයාගේ ගණනය කරගත්තර ලකුණු 4යි. සෝඩියම් තයෝසල්ෆේට් ඉතිරි වූ I2 සමග ප්‍රතික්‍රියා කරන්නේ. එතකොට මේ ප්‍රතික්‍රියාවෙන් හැදෙන්නේ සෝඩියම් ටෙට්‍රාතාවිනේට් සහ සෝඩියම් අයඩයිඩ්. මේ ප්‍රතික්‍රියාව මේ විදිහට තුලිත කරගන්න පුළුවන්. ඒ තුලිත රසායනික සමීකරණ ලිවුවට ලකුණු 6යි. දැන් අපිට ගණනය කරගන්න පුළුවන් ඉතිරි I2 මවුල ගණන. සෝඩියම් තයෝසල්ෆේට් මවුල දෙකක් එක්ක I2 මවුල එකක් ප්‍රතික්‍රියා කරනවා. එතකොට සෝඩියම් තයෝසල්ෆේට් මවුල ගානෙන් භාගයයි ඉතිරි I2 මවුල ගාන. එතකොට මවුල 0.0003 ගුණ කිරීම භාගය. ඒ කියන්නේ මවුල 0.0015යි. ඒ යගේ ගණනය කරගත්තට ලකුණු 4යි. දැන් අපිට පුළුවන් යෙදූ I2 මවුල ගාන ගණනය කරන්න. යදු I2 ද්‍රාවණයේ සාන්ද්‍රණය ඝන ඩෙසිමීටරට මවුල 0.1යි. යදු I2 ද්‍රාවණයේ පරිමාව ඝන සෙන්ටිමීටර 25යි. ඒ කියන්නේ ඝන ඩෙසිමීටර 0.0025යි. ඝන ඩෙසිමීටර සුළු වෙනවා. එතකොට එක් වරක් 25 25යි. දශමස්ථාන 1 2 3 4යි. 1 2 3 4යි. මවුල 0.0025යි. ඒ යගේ ගණනය කරගත්තට ලකුණු 4යි. එතකොට අපජලයේ නිදර්ශකයේ I2 එක්ක ප්‍රතික්‍රියා කරන්නේ සල්ෆයිට් අයන. ඒ හින්දා අපිට දැන් ගණනය කරගන්න පුළුවන් සල්ෆයිට් අයන සමග ප්‍රතික්‍රියා කළ I2 මවුල ගන්න. යදු I2 මවුල ගන්න මවුල 0.0025යි. ඉතිරි I2 මවුල ගන්න මවුල 0.0015යි. එතකොට ලැබෙනවා සල්ෆයිට් අයන සමග ප්‍රතික්‍රියා කර I2 මවුල ගන්න 5න් 5ක් 0යි 2න් 1ක් 1යි 0න් 0ක් 0යි 0න් 0ක් 0යි දශමතිත 0න් 0ක් 0යි. ඒ යගේ ගණනය කරගත්තර ලකුණු 4යි. එතකොට ද්‍රාවණයේ තිබිච්ච සල්ෆයිට් අයන I2 එක්ක ප්‍රතික්‍රියා කරපුවාම සල්ෆේට් අයන හැදෙනවා. එතකොට I2 අයඩයිඩ් බවට ඔක්සිහරණය වෙනවා. එතකොට ප්‍රතික්‍රියාව තුලිත කරගන්න පුළුවන්. දැන් මේ විදිහට තුලිත රසායනික සමීකරණ ලිව්වට ලකුණු 6යි. එතකොට ප්‍රතික්‍රියා කරපු I2 මවුල ගාන දන්න හින්දා අපිට ගණනය කරන්න පුළුවන් ද්‍රාවණයේ තිබු සල්ෆයිට් අයන මවුල ගාන. ද්‍රාවණයේ තිබූ සල්ෆයිට් අයන මවුල ගාන සල්ෆයිට් සමග ප්‍රතික්‍රියා කරපු I2 මවුල ගානට සමානයි. ඒ කියන්නේ මවුල 0.0001යි. ඒ යගේ ගණනය කරගත්තට ලකුණු 4යි.
දැන් අපිට ගණනය කරන්න පුළුවන් අපජලයේ නිදර්ශකයේ සල්ෆයිට සාන්ද්‍රණය. සල්ෆයිට් අයන මවුල ගාන මවුල බිදුව දශම බිදුවයි බිදුවයි එකයි ද්‍රාවණය පරිමාව ගණ සෙන්ටිමීට දහය එකන ගණ ඩෙසිමීටර් බිදුව දශම බිදුවයි එකයි. දශමස්ථාන දෙකක් දකුණට දශමස්ථාන දෙකක් දකුණට තොට බිදුව දශම එක බෙදීම එක එකන බිදුව දශම එකයි. ගණ ඩෙසිමීටට මවුල බිදුවයි දශම එකයි සල්ෆයිට් අයන සාන්ද්‍රණය ඒගේ ගන්න කරගත්තර ලකුණු හතර. මෙම අපජලය සාම්පලයෙන් තවත් ගණ සෙන්ටිමීට දහයක කොටසක් ගණඩෙසිමීටරට මවුල බිදුව දශම එක සාන්ද්‍රයක් තින අයිටූ ද්‍රාවණයෙන් ගණ සෙන්ටිමීට 25ක් සමග ප්‍රතික්‍රියා කරවා තනුක නයිට්‍රික් අම්ලය මගින් ආම්ලිකෘත කර වැඩිපුර ජලීය බේරියම් ක්ලෝරයිඩ් සමග ප්‍රතික්‍රියා කරවන ලදී. එවිට සුදු අවක්ෂේපයක් ලැබිණි. මෙම අවක්ෂේපය සෝදා නියත ස්කන්ධයක රත් කිරීමෙන් පසුව ස්කන්ධය ග්‍රෑම් බිදුව දශම 9.32ක් විය. අයිටූ සමග මේ අපජලය නිදර්ශකයේ ප්‍රතික්‍රියා කරවනකොට සල්ෆයිට් අයන අයිටූ සමග ප්‍රතික්‍රියා කිරීම නිසා සල්ෆේට් අයන බවට පත්වෙනවා. ඊට අමතරව ද්‍රාවණයේ මුලින් ඉඳලත් සල්ෆේට් අයන තිබුණා. එතකොට ඒ වර්ග දෙකේම සල්ෆේට් අයන බේරියම් ක්ලෝරයිඩ් එක ප්‍රතික්‍රියා කිරීමෙන්ද බේරියම් සල්ෆේට් විදිහට අවක්ෂේප වෙනවා. එතකොට බේරියම් සල්ෆේට් අවක්ෂේපයේ ස්කන්ධය තමයි ග්‍රෑම් 0.932. එහෙනම් අපිට දැන් ගණනය කරගන්න පුළුවන් අවක්ෂේප වූ බේරියම් සල්ෆේට් මවුල ගාන. එතකොට බේරියම් සල්ෆේට් වල ස්කන්ධයේ ග්‍රෑම් 0.932 බෙදීම බේරියම් සල්ෆේට් වල මৌলিক ස්කන්ධය. බේරියම් සල්ෆේට් මৌলিক ස්කන්ධයේ මৌලයට ග්‍රෑම් 233යි. බිඳුවට 233 බිඳුවයි, දශමතිත 9ට 233 බිඳුවයි, 93ට 233 බිඳුවයි, 932ට 233 4යි. එතකොට මৌල 0.004යි බේරියම් සල්ෆේට් මৌල ගාන. එයාගේ ගන්න එකට ලකුණු 4යි. බේරියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයේ තිබිච්චි සල්ෆේට් අයන එක්ක ප්‍රතික්‍රියා කිරීම නිසායි බේරියම් සල්ෆේට් අවක්ෂේප වුණේ. එතකොට ක්ලෝරයිඩ් අයන ලැබෙනවා. මේ තුලිත රසායනික සමීකරණය ලිව්වට ලකුණු 4යි. එතකොට බේරියම් සල්ෆේට් මවුල ගානයි සල්ෆේට් මවුල ගාන අතර අනුපාතය 1:1. ඒ නිසා අපිට දැන් කියන්න පුළුවන් ද්‍රාවණයේ තිබූ මුළු සල්ෆේට් අයන මවුල ගාන මවුල 0.004යි. ඒ යගේ ගන්න කරගත්තර ලකුණු 4යි. හැබැයි මේ සල්ෆේට් අයන වලින් කොටසක් හැදුනේ සල්ෆයිට් අයන වලින්. අපි ගණනය කරගෙන තියනවා ද්‍රාවණයේ ඝන සෙන්ටිමීටර 10ක තියෙන සල්ෆයිට් අයන මවුල ගාන මවුල 0.001යි කියලා. ඒ අනුව අපිට දැන් නිගමනය කරන්න පුළුවන් සල්ෆයිට් අයන වලින් සෑදුණු සල්ෆේට් මවුල ගාන සල්ෆයිට් අයන වලින් සෑදුණු සල්ෆේට් අයන මවුල ගාන සල්ෆයිට් අයන මවුල එකකින් සල්ෆේට් අයන මවුල එකක් හැදෙනවා. එහෙනම් සල්ෆයිට් අයන වලින් සෑදුණු සල්ෆේට් මවුල ගාන මවුල 0.001 එකක් වෙන්න ඕනේ. ඒ යගේ ගන්න කරගත්තර ලකුණු 4යි. එතකොට ද්‍රාවණයේ තිබිච්ච සම්පූර්ණ සල්ෆේට් අයන මවුල ගානෙන් සල්ෆයිට් වලින් සෑදුණු සල්ෆේට් අයන මවුල ගාන අඩු කරපුවහම ලැබෙනවා ආරම්භයේ සිට තිබූ සල්ෆේට් අයන මවුල ගාන මවුල 0.004 අඩු කිරීම මවුල 0.001 හතරෙන් එකක් 3.00.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 
හිඳලා මේ ජල නිදර්ශකය තුළ සල්ෆේට් අයන. ඒගේ ගන්න කරලා ලකුණු හතරයි. දැන් අපිට ගණනය කරන්න පුළුවන් සල්ෆේට් අයන සාන්ද්‍රණය. සල්ෆේට් අයන මවුල ගාන මවුල බින්දුවය දශම බින්දුවයි බින්දුවයි තුනයි ද්‍රාවණය පරිමාව ගණ සෙන්ටිමිට දහයක් තුර ගණ ඩෙසිමීටර් බින්දුවය දශම බින්දුවයි එකයි. දශමස්ථාන දෙකක් දකුණ දශමස්ථාන දෙකක් දකුණ තොර බින්දුවය දශම තුන බෙදීම එක එකන්නේ බින්දුවය දශම තුනයි. සල්ෆේට් අයන සාන්ද්‍රණය ගණ ඩෙසිමීටට මවුල බින්දුවය දශම තුනයි. ඒ අගේ ගන්නේ කරගත්තර ලකුණු හතරයි.
මේවිදිය ගන්න කිරීමක් කරනකොට රූප සරහණක් පැහැදිලි වැඳගෙන පියවරෙන් පියවර ගණනය කරගෙන යන්න ඕනේ වගන්ති ලියමින්. එතන මේ ගණනය කිරීමේ පියවර 14ක් තියෙනවා ලියන්න. එතකොට පියවර 14 ලියන්න විනාඩි 12ක් ලැබෙනවා. එතකොට ආසන්න වශයෙන් තප්පර 50කින් එක පියවරක් ලියන්න පුළුවන්. එතන මේ වගේ පේලියක් ලියන්න ඇත්තටම තප්පර 50ක් යන්නේ නැහැ. තප්පර 20ක් 30ක් ඇතුළත මේ වගේ පේලියක් ලියන්න පුළුවන්. ඒ නිසා මේ ගාන විනාඩි 12ක් ඇතුළත කිසිම කරදරයක් නැතුව හදන්න පුළුවන්.